හඳුන්වා දෙන නව සේෆ්ගාඩ් ග්‍රෑම් 100 රුපියල් 175ක් පමණයි. තෙල් මිල වගේම විදුලිය ගාස්තු වැඩි කරන්න ඇමතිවරයා යෝජනා කිරීමට තවත් හේතුවක් වුණේ ලබන වසරේ වර්ෂාව අඩුවන බවට ඇති පුරෝකථන. ඇත්තටම වැස්ස අඩුවේද? උපකල්පනය කරන්නේ ලබන අවුරුද්ද නියගයක් ඇති වෙයි කියලා මේ වගේ වර්ෂාපතනයක් ඇති නොවේ කියලා තමයි උපකල්පනය කරන්නේ නියගයක් ඇති වුණොත් අපිට වර්ෂාපතනය අඩු වුණොත් අපේ බලාගාර වලින් උත්පාදනය කරන ජල විදුලි අඩු වුණොත් උපකල්පනය කරලා තියෙනවා විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා රුපියල් 56790ක් වැය වෙන බවට තමයි උපකල්පනය කරලා තියෙන්නේ විදුලි බල ඇමතිවරයා ගාස්තු වැඩි කර වැස්ස අඩුවන තත්ත්වයකට සූදානම් වන අයුරින් රටේ ආහාර නිෂ්පාදනය කරන කෘෂි කර්මාන්තයත් එවැනි සූදානමක සිටිනවා දැයි අප විමසා බැලුවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පැවසුවේ ඉදිරි තත්ත්වය සැලකිල්ලටගෙන වගාවන් වෙනස් කිරීම පිළිබඳව තීන්දු ඉදිරියේදී ගන්න අබවයි. මේ පිළිබඳව තවමත් සාකච්ඡා පැවැත්වෙමින් නැති බව අමාත්‍යවරයා පැවසුවා. කෙසේ වෙතත් මහවාරි ජලාශ්ව 50%ක ප්‍රතිශතයකින් පිරී ඇතැයි වරිමර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා පවසනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් මස සිට 2023 වසරේ පෙබරවාරි දක්වා ඉරුතුමය වර්ෂාපතන අනාවැකිය ඊයේ ප්‍රසිද්ධ කළා. එහි දැක්වෙන්නේ දෙසැම්බර් මාසය තුළ උතුරු බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් සාමාන්‍යයට ආසන්න වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි. දිවයින ආසන්න ප්‍රදේශවල පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මෙන්ම සුළි කුණාටු ඇතිවීමේ හැකියාවද පවතින බව එම නිවේදනයේ පෙන්වා දී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ 2023 වසරේ ජනවාරි මාසය වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි. පෙබරවාරි මාසය සඳහා අනාවැකි ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් සාධක නොපවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.